සුබ දවසක් කියලා පිළිගන්නවා. ඉතින් හැමෝම ඉතින් වීඩියෝ කරලා කරලා දැන් මාංශය දැන් නම් පොඩ්ඩක් කතා කරන්න අමාරුයි. ඉතින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් චාන්ස් එකක් හම්බෙනවා මේ පාර අපිට ලැබිලා තියෙනවා. කවදාවත් ලොකුවට පළවෙනි පාරට මේ ටීම් එක හම්බෙන්නේ, ටීම් එකක් හම්බෙන්නේ තනි තනිව හම්බෙලා ඇති. මේක ඇවිල්ලා සිංගප්පූරු ටීම් එකක්. ඉතින් ශ්‍රී ලංකන් වර්සස් සිංගප්පූරු මැච් එකක් තමයි මේක. අපි බලමු මේ මැච් එක මොන වගේ තත්ත්වයක් ඇති වේද. අපිට පුළුවන් ඉතින් සිංගප්පූරුවට ගහන්න. ඉතින් ලංකාවයි සිංගප්පූරුවයි කියන්නේ ඉතාමත් සබඳ මිත්‍රත්වයක් තියෙන රටවල් දෙකක්. අපි අපිට පුළුවන් ඒක කොහම හරි සිංගප්පූරුව පරාද කරන්න මේ මැච් එකෙන්. සිංගප්පූරුවට හිරිව සටන් කරලා ඉතින් ඒත් එක්කම අපි බලමු කට්ටිය කොහමද මේ පාර හීරෝස්ලා ඉන්නේ කියලා. ඉතින් මේ පාර ඉන්නවා සුපර් පරිදි ගුණිවේර ඉන්නවා, බැල් මෝඩ් කෙනෙක් ඉන්නවා, ඉතින් ඒත් එක්කම ඉස්ටේට් කෙනෙක් ඉන්නවා, මියා කෙනෙක් ඉන්නවා, හයබුසෙක් ඉන්නවා, නාන කෙනෙක් ඉන්නවා. එහා පැටීම එක අපි බලමු. මෙතන මෙයාව පොඩ්ඩක් කන්ෆියස් වෙනවා කර තමයි මෙතන බලාගන්න චාන්ස් එකක් හම්බුනේ. ඒත් එක්ක මෙතන ලයිලා කෙනෙක් ඉන්නවා, සන් කෙනෙක් ඉන්නවා. අපි බලමු සන්ගේ වැඩ කොහොමද කියලා. ඉතින් ඒත් එක්කම සයික්ලොක්ස් කෙනෙක් ඉන්නවා, ටයිග්‍රල් කෙනෙක් ඉන්නවා. අපි බලමු එන කොයි පැත්තට යන්න. අපි කොයි පැත්තට ගියත් යුද්ධයක් තමයි. ඉතින් බලමු මෙතන මියාගේ දක්ෂතාවයල් ටික අත්හදා බලමු. මියා ඉතින් මෙතන පොඩ්ඩක් අමාරුවෙන් තමයි පහර දෙන්නේ. අපි බලමු මෙයාට මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද කියලා. අපි පොඩ්ඩක් මේ පැත්තටත් යමු ගිහිල්ලා බලමු. අපි යම් මෙයාගේ පැත්තට. මෙයාට මේ ස්ටේට් සපෝට් එකක් දෙන්නත් ඇවිල්ලා. ඒත් එක්කම මෙතන වලියම් මෙතන වලියම් මෙතන වලියම් මෙතන වලියක්. ඒත් එක්ක මෙතන ගුණිවේරි පැනල කොහොම හරි කට්ටියව නොක් කරගන්න පුළුවන් වෙනවා. ඒත් එක්කම බැල්මුට් එතන ලොකු දෙයක් කරගන්න බෑ. මොකද කියනවනම් තාම අල්ඩි එහෙමත් නැති හින්දා ඒකයි මෙතන ප්‍රශ්නේ. ආයි අපි මෙයාගේ පැත්තට යම්. මෙයාගේ පැත්තට ගියාට පස්සේ මෙතන ස්ටේට් හොඳ සපෝට් එකක් දෙන ආකාරය අපිට බලා ගන්න පුළුවන්. ටයිග් ගිල්ල කට්ටෙන් ඉන්නේ නානත් ඉන්නවා. ඉතින් අපිට පුළුවන් වෙනවා ගුණිවේරියට සහාය බැල්මුට් එකතු වෙලා කොහොම හරි ෆස්ට් පළවෙනි කිල් එක ගන්න. ඉතින් මෙතන ටයිග්‍රෙල්ල කට්ටකින් කියන්නේ කට්ටම කට්ට 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 දශමිකින් තමයි පැන ගන්න චාන්ස් එකක් එතන හම්බෙලා තියෙන්නේ. ඉතින් අපි බලමු නැවතත් මෙතන නානගේ පැත්තට යන. නානවට නානට මොනවාගේ හැඟීමක් දැන් එල්ලලා ඇද්ද කියලා. ඉතින් හොඳ ප්‍රෙෂර් එකක් හම්බෙලා තියෙනවා නානට. මොකද කියනවනම් සපෝර්ට් කෙනෙකුයි මාස්මෙන් කෙනෙකුයි පාර අපිට පහළ සිද්ධි කාටද සැප නැත්තේ කියන තමයි කියන්නේ. අපි බලමු. ඉතින් මෙතන පොඩි මිස්සේක්තියක් වෙනවා. ටීම් සපෝට් එක නැති අවස්ථාව තියෙනවා. ඉතින් උදව් ඉල්ලන සමහරලාට උදව් නොදීපු අවස්ථාව තියෙනවා. ඉතින් මෙතන ඕගලන්ට පේනවා ලයිලව කිල් කරගන්න චාන්ස් එකක් හම්බෙනවා. ඒත් මගේ හෙල්ත් එක බලන්න ඕගොල්ලෝ. ලයිලා එතන කොත්තර අමාරුවෙන්ද මේ ලයිලාට මම ගැහුවි කියලා හිතාගන්න. මොකද කියනවා එතන ටවර් එක අස්සට පැනලා මේ කමරි ලයිලව කිල් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතන සන් ඉන්නවා. අපි බලමු සන්ට චාන්ස් එකක් හම්බෙයිද බැල් මෝඩ් මරන්න කියලා. ඉතින් බැල් මෝඩ් කියන්නේ කොහොමද ටෑන්ක් ෆයිටර් කෙනෙක්. ඉතින් ෆයිටර් ටෑන්ක් නම් ටෑන්ක්. ඉතින් දෙන්නටම හොඳටම මේ ගැලපෙන කෙනෙක් තමයි බැල් මෝඩ් කියන්නේ. සුපේම කැරක්ටර් කිව්වත් හරි. ඉතින් ෆ්‍රී හැමෝටම හම්බෙන්නේ, හැමෝටම ගහන්න පුළුවන්. ඒත් එක්ක මෙතන සිසිලියන් මොකද්ද මෙතන උනේ හයිබුසාට පුළුවන් වෙනවා මරා ගන්න සයික්ලොක්ස්. අපි බලමු මෙතන මියාව. ඒත් එක්කම මියාව නෙමෙයි මේ ලයිලව මරා ගන්න මෙතන මේ හැංගිලා ඉන්න කොහොම හරි බැල්මෝට් නම්. අපි බලමු බැල්මෝට් මොනවාගේ තත්ත්වයක් උදා වේද කියලා. කොහොම හරි ලයිලා ඒත් එක්කම පහර පිට පහර දෙන ආකාරයකුත් අපිට බලා ගන්න පුළුවන්. අපි බලමු මෙතන මොනවාගේ තත්ත්වයක් ඇති වේද කියලා. ඉතින් සිංගප්පූරුවට සෙකන්ඩ් වෙන්න බෑ පුතේ. දැන් ලංකාවට සෙකන්ඩ් වෙලා ඉන්නේ කොළඹ වගේ කොළඹ බලාගෙන හදන්න කියලා. ඉතින් මෙතන අපිට පේනවා ඇති කොහොම හරි චාන්ස් එකක් හම්බ වෙනවා බැල්මෝට තනියම කිල් කරගන්න මෙතන. මේතක මෙතනට මේ පැත්තට අපි යමු. මේ පැත්තට යමු නම් අපිට බලාගන්න චාන්ස් එකක් මෙතන. මෙතන මියයි ඉස්ටේටුයි පොඩ්ඩක් පීඩාවට පත් වෙලා ඉන්නවා ටෑන්ක් එක හින්දා. සහ නාන පොඩ්ඩක් අමාරු කැරක්ටර් එකක්නේ අපිට පේනවා. ඉතින් මෙතන මියාව කිල් වෙයිද නැහැ මියාව කිල් වෙන්නේ නැහැ. අපිට පුළුවන් වෙන එතන ට්‍රයි ග්‍රිල්ලව කොහොම හරි මරා ගන්න චාන්ස් එකක් හදා ගන්න. ඒත් එක්කම ඔය බලමු නැවතත් මෙතන සන්න ඇවිල්ලා ඉන්නවා. සන්න මරා ගන්න අපිට චාන්ස් එකක් හම්බෙයිද කියලා. ඒත් එක්කම මෙතන ගුණිවේරි නොක් කරලා යනවා. ගුණිවේරි එකපාර මැරෙනවා. මට මතක නැහැ ඇයි මැරුණේ කියලා. ඉතින් ඒක මැරුණේ මම හේතුව කියන්නම්. මං හිතන්නේ ඒ හේතුව හින්දා තමයි මැරුණේ. ඉතින් මම ටවර් එකට පැනලා ගහනවා. මම රික්වෙස්ට් ඉල්ලනවා එතන සන්ට. මං හිතන්න විදිහට තමයි සන්ට තමයි ගහනවා ඇත්තේ.
රික්වෙස්ට් ඉල්ලුවට හරියන්නේ නැහැ. මොකද කියනවනම් මේ එතන මේ බැල්මෝට් බලන් ඉන්නවන්නේ ඒක වෙන්නේ. ඒ හේතුව නිසා තමයි පොඩ්ඩක් මේ මට කිල් වෙන්නේ නෝ. එහෙම තමයි ඉතින් ජීවිතේ. අපි බලමු හයබුසා දැන් තමයි වලියකට ආවේ සයිකලොක්ස් මරුවට පස්සේ. ඉතින් එතනත් ඔයගලන්ට පේනවා ඇති මේ බැල්මෝට් මේ හැංගිලා හැංගිලා ඉඳලා ආවේ. සන්න මරාගෙන චාන්සයක් අම්මනවා. ඉතින් වීඩියෝ එක මම හිතන්නේ ඉතන හිර වුණාදෝ කියලා මට හිතනවා. හිර වුණා මට නම් හිර වුණා. වීඩියෝ එකත් හිර වෙන්නේ නැති කියලා නම් මම හිතනවා. ඉතින් කරන්න දෙයක් නැහැ ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් RAM එක 3GB 3GB RAM එකෙන් ලොකු දෙයක් කරගන්න චාන්සයක් අපිට නැහැ තාම. මේකෙන් තාම මට රෙකෝඩ් කරන ගමන් ගේම් ප්ලේ ගේන්නවත් විදිහක් නැහැ. ඉතින් ඒකයි මේ රීප්ලේ ටික ඔයගලන්ට ගේන්න චාන්සයක් හම්බෙන්නේ. රීප්ලේ ටික තමයි ඉතින් ගේන්න පුළුවන් වෙලා තියෙන්නේ. අනික මේ රෙකෝඩ් කරද්දි කතා කරගෙනනේ මේ වට්ස්ඇප් කෝල් එහෙම අරගන්න තමයි අපි ප්ලේ කරන්නේ. ඉතින් එත් එක මෙතන ගුණිවේරයට පුළුවන් වෙයිද මේ සයිකලොක්ස් මරා ගන්න කියලාත් අපිට බලා ගන්න බැරුව ගියා. ඉස්ටේට් ඇවිල්ලා එතනට උදව්වට. ඉස්ටේට් පට්ට සපෝට් එකක් දෙන්න ඉතින් මරු. ඒත් එක්ක මෙතන කොහමරි අල්ටි දාලා කොහමරි සයිකලොක්ස් මරා ගන්නට අපිට චාන්ස් එකක් හම්බෙනවා. ඒත් එක්කම අපි මියාගේ පැත්තට ගියොත් මෙතන සන්ට ගහ ගන්න පුළුවන් වෙනවා. ටවර් එකක් සෙදාගෙන බැල්මෝට් සපෝට් එකත් ඇතුව අපි බලමු එහෙනම් මොකද්ද මෙතන තත්ත්වය කියලා. ඉතින් ඒත් එක්කම පහළ ලේන් එක කඩා ගන්න නම් චාන්ස් එකක් අපේ නෙමෙයි ඒකලගේ ලයිලට පුළුවන් කියලා තියෙනවා. ඒත් එක්ක මෙතන බැල්මෝට් පුළුවන් වෙනවා මේ කොහොම හරි කිල්ල ලබා ගන්න. මෙතන ටයික් ග්‍රිල්ලව මරන්න අපි බලමු. ඉතින් ටීම් එකකට ඇත්තම ටෑන්ක් එකක් අවශ්‍යයි, සපෝර්ට් කෙනෙක් අවශ්‍යයි කියලා මේ වලින් තමයි මේ හිතෙන්නේ. ඒ වගේ මාස්මෑන් කෙනෙක් අනිවාර්යෙන් අවශ්‍යයි, ෆයිටර් කෙනෙක් ඕනේ. අපි බලමු මෙතනට බැල්මෝට් ගාවට ගිහිල්ලා කොහොම හරි සයිකලොක්ස් මරා ගන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් ඔව් පුළුවන්, ඊසි පුළුවන් වුණා සයිකලොක්ස් මරන්න. ඉතින් සමහර සයිකලොක්ස් නම් ඉන්න පට්ටමාරු. මෙතන නම් අවුලක් උන්නේ. අපි බලමු මෙතන ලයිලා ඉන්නවා. ලයිලාව කිල් කරගන්න අපිට චාන්ස් එකක් හම්බ වෙයිද කියලා. ඉතින් ලයිලා නම් මේ දෙවන ආකාරයක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඇයි ඉස්සෙල්ලා වගේ එන්නේ නැත්තේ කියලා තමයි මට දැන් කියන දේ. ඒත් එක්ක මෙතන ලයිලාගේ පස්සෙන් ලයිලා නෙමෙයි සෝරි මියාගේ පස්සෙන් එලෝගන යන ආකාරයකුත් පේනවා. අපි නැවත ගුණිවේරි ගාවට යනවද නැත්නම් මෙහෙම ලයිලා ගාවම ඉන්නවද? අපි ගුණිවේරි ගාවට පොඩ්ඩක් ගිහිලා බලමු ලයිලාට මොනවාගේ සිද්ධියක් කරයිද කියලා. මං හිතන්නේ මෙතන කිල්ලක් ලබා ගන්න චාන්ස් එකක් හම්බෙයි ඇඟට පැනල් නොක්කොරොත් නම්. ඉතින් අපි බලමු ලයිලා තනියෙන් ඉන්නින්ද මොනවාගේ තත්ත්වයක් ඇති වෙයිද කියලා. ඒත් එක්ක මෙතන ඇඟට පයින්න. ඒත් එක්කම අල්ටිය දානවා. අල්ටිය දාපුවාම හොඳටම හෙල්ත් ඩොප් වෙනවා. ඊට පස්සේ අර පළවෙනි පවර් එකේ බෝලේ දාලා කොහොම හරි හෙල්ත් තව ටිකක් ඩොප් කරලා අතින් එකක් දෙනවා. එතනම ඉවරයක් කරනවා. ඉතින් මෙතන ඊස්ට් ජෙට් පුළුවන් වෙනවා කිල් එක ලබා ගන්න බැල් මෝඩ්ගේ සපෝර්ට් එකත් එක්කම. එතක මෙතන ටයික් ග්‍රිල් ඉන්නවා. ටයික් ග්‍රිල්ල කොහමරි එතන නොක් කරලා මේ තල්ලු කරගෙන යනවා. නමුත් ජීවත් වෙන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. අපි බලමු. ඉතින් මේ පැත්තේ එක එක දිකටම මේ පොඩ්ඩක් මැප් එක වටේ ගිහිල්ලා මියාට පුළුවන් වෙනවා මෙතන ඩිස්ට්‍රොයි කරගන්න. අපි බලමු එහෙනම් ගුණිවේරි මොකද කරන්නේ කියලා. ගුණිවේරි මෙතන කොනේ ඉඳගෙන කොනට ගලා ඉන්නේ කොනට ගලා. අපි බලමු මෙතන ලයිලා නැවතත් ඉන්නවා. ලයිලාව නැවතත් මාරා ගන්න chance එක අපිට හම්බ වෙයිද කියලා. ඉතින් ඔව් මේ ඔසත් ඉන්න නැවතත් නොක් කරලා ලල්දී දාලා කොහම හරි මරා ගන්න chance එක හම්බ වෙනවා ලයිලාව නම්. ඉතින් ඒක නම් දුකයි ඇත්තටම කියනවා. අපිත් ගුණිවේරිගෙන් ගුටි කද්දි ඔහම තමයි ඔහම සැපක් ලැබෙනවා. අපි බලමු මෙතන මියා ඉන්නවා, හයිබුසා ඉන්නවා. හයිබුසාට පුළුවන් වෙනවා සන්න මරා ගන්න. ඒත් එක්කම මියාට පුළුවන් වෙනවා ට්‍රයි ග්‍රිල්ලව මරා ගන්න චාන්ස් එකක් හම් වෙනවා. ඒත් එක්ක මෙතන මේ ගුණිවේරි ටවර් එක ඩිස්ට්‍රොයි කරන ආකාරයකුත් අපිට පෙවුණා. මෙතන මියා හැංගිලා ඉන්නවා මොකක් කරේ උගුලකට. උගුලක් අටවන්න කියලා තමයි හිතාගෙන හිටියේ. ඒත් එක්කම පොඩියුම් සෙට් එකක් කියන එකෙන් පොඩ්ඩ උගුල මේ ප්ලෑන් එක වෙනස් කරන්න සිද්ධ වෙන ආකාරය තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන මේ නානගේ අල්ටිය දානවා. අල්ටිය දානවත් එක්ක මෙතන හයබුසාගේ කටු දෙකින් බේරෙනවා. ඉතින් එක කිල් එකයි තාම. ඉතින් ඒ කිල් එක ඇත්තරම කියනවා නම් මේ බැල්මෝඩ් ආව නම් ඒ කිල් එක දෙන්න වෙන්නේ නැහැ. මෙතන නැවතත් අපිට පේනවා ඇති ඔය බැල්මෝඩ් දැක්ක ඔයගලන්ට පේන්න ඇති. එතන මේ බැල්මෝඩ්ට පොඩ්ඩක් කවර් වෙලා මේ කැරිකි කැරිකිවත් හිටියනම් මට එතන පැනගන්න චාන්ස් එකක් හම්බෙන්න තිබ්බා. මේ නමුත් බැල්මෝඩ් ටැංක් ෆයිටර් කෙනෙක් වෙලා ඉසේ කරේ නැහැ.
ඉතින් දුකයි ඒ ගැන. ඉතින් මෙතන කට්ටියම මේ මෙතන මියා වට වෙනවා. මොකක් දුන්නේ කියලා මම හරියටම දැක්කේ නැහැ ඒක. ඉතින් මායි මල්ලිට තමයි තේම තමයි කුටිකක ඉන්නේ. ඉතින් මොකද කියනවා මෙතන සපෝට් එකක් දුන්නේ, ඊස්ටෙත් සුපිරි සපෝට් එකක් දෙනවා. බැල්මෝඩු හයිබුසා වෙනවා. මට මේ මැච් එකේ ඇත්තට මේ සපෝට් එකක් දුන්න කියලා මේ හිතුනේම නැහැ. ඉතින් ෆෝන් එක නම් හිර වෙනවා. දැන් නම් පොඩ්ඩක් අමාරුයි රෙකෝඩ් කරගන්නේ. ෆෝන් එක රැම් එක ගහලා එද්දන්න එක පට්ට දරා ගන්න වෙයි කියලා. ඉතින් හැමදාම වීඩියෝ දෙක තුනක් රෙකෝඩ් කරද්දි මෙහෙම අපි බලමු මේ මැච් එක මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද කියලා. ඉතින් සිංගප්පූරුවත් එක ගහන ආයි කියනවා. සිංගප්පූරුවත් එක සිංගප්පූරු ටීම් එකක් එක ගහන පළවෙනි මැච් එක කිව්වොත් හරි. ඒත් එක මෙතන නැවතත් ගොනිවේරිව මැරෙනවා. ඉතින් පැනල් අල්ටි දානවා. පැනල් අල්ටි දැම්මට ඔක්කොම වගේ සෙට් එක මේ දමල ගහනවා එකපාරට. හිතා ගන්න බැරි වෙන ඒත් එක මියා 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 ගිහිලා මියා මාස්මෑන් කෙනෙක් විදියට ගිහිල්ලා එතන මේ පුළුවන් තරම් පුෂ් එකක් දෙනවා. ඒත් එක්කම මේ බැල්මෝට්ලා ඉන්නෙම නැහැ. ඉතින් එහෙම වුණාම නම් මැච් එක එපා වෙනවා. මොකද අර දැක්කනේ ඕගොල්ලන්ට පේනවා ඇති මේ ඉස්ටේ තමයි ගිහිල්ලා එතන හාවවත් ගන්නෙ. ඉතින් කිල් එකට විතර බොළුවට මේ දුවන බැල්මෝට් අපිට පේන්නේ නම් ඒක තමයි. ඒත් එක මෙතන සන් ටවර් එක ඩිස්ට්‍රොය් කරගන්නවා. සන් සේප් එකේ ටවර් එක ඩිස්ට්‍රොය් කරලා යන්න යනවා නේද. අපි බලමු ඉතින් මෙතන මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද කියලා. ඉතින් මැප් එකේ පේනවා නම් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන ටයික් ගිල්ල මේ පැත්තට දාමනේ වෙන අයුරු. කිල් ටික අපේ නිකන් යන්නේ මේ ගොනිවේරි මියයි තමයි කිල් වෙන්නේ. ඉතින් හැමතිස්සම ඇත්තටම කියනවා අපි මේ අපි පොඩ්ඩක් මොලේ පාවිච්චි කරලා ගෙවුණා ඕක වෙන්නේ. අපි සමාධි ගැන දැනගෙන ගෙවුණා. ඒ කියන්නේ මේ පණින් නැහැ කියලා අපි හිතන්නේ. මේ අපේ ටීම් එකේ සෙට් එක මේ පැනල් අපිව බේරගනී කියලානේ. එහෙම කරන්නේ නැහැ නේ උනට. අපි කවුදන් මිනිස්සු කවුද කියලා හඳුනගෙන ගේම් ගහන්න ඕනේ කියන්නේ. අන්න ඒකට ඉතින් ගේම් වලින් එන්නේ ඒකත් දැනගන්න අපිට chance එකක් හම්බ නැහැ. ඒත් එක මෙතන ගුණිවැරි පැනල කොහොම හරි ඩබල් කිල් ගන්න පුළුවන් වෙනවා. සන්න සහ ලයිලව මරා ගන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙනවා. අපේ ටීම් එකේ සපෝට් එකත් එතනට හොඳටම ලැබෙනවා. ඒත් එක්ක මෙතන ටයිට් ග්‍රිල්ව මරා ගන්න මියාට පුළුවන් හැකියාවක් ලැබෙනවා. නැවතත් මියාට පුළුවන් වෙනවා ඩබල් කිල් ගන්න. ඒත් එක්කම මෙතන ටවර් එකක් ඩිස්ට්‍රොයි කරගන්න පුළුවන් වෙනවා. අපි බලමු මිඩ් ලේන් එකක් කඩන්න chance එකක් එතන හම්බෙයිද කියලා. මේන් එකටම ගහන්න පොඩි ටයි එකක් දෙනවා. මේන් එකට ගහන්න ඒ වුණාට හැකියාවක් නැහැ. මොකද කියනවනේ එනිමි ටීම් එකේ මිනියන්ස්ලා එතන තමයි වෙලාවටම ආවා. ඒත් එක්කම ගහන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ මොහොතේදී කල්පනා කළ යුතු දෙයක් තමයි දැන් එනිමීස්ලට මේ එළියට එන්නත් බෑනේ. පුෂ් කරලානේ අපි හොඳටම තියන්නේ. ඒ කියන්නේ මේ ප්‍රෙෂර් කරලා තියෙන හොඳටම ප්‍රෙෂර් කරලා තියෙන්නේ. ඉතින් ගහන්න විදියක් ලොකුවටම නැහැ. ඒකෙන් හින්දා මේ වෙලාවේ මොලේ පාවිච්චි කරලා ලෝඩ්ට පොඩ්ඩක් තට්ටුවක් දැම්මනම් ලෝඩ්ට කතා කරා නම් අපිට මේ ඩිෆෙන්ඩර් ගෙදර ලෝඩ් යවලා මේ තන ටවර් එක මිඩ් එක කඩා ගන්න චාන්ස් එක අපිට 100ට මේ 75කට වඩා චාන්ස් එකක් අපිට තියෙනවා ලෝඩ් ගත්තන. අපි බලමු ඉතින් ලෝඩ් ගන්නවද කියලා. සයිකලොක් සීමේට යනවා. ඔයගලන්ට වෙන්න ඇති මෙතන මේ හැංගිහෙන් කියන්නේ තනිකර. ඉතින් මේ ගරිල්ලා ගේමක් ගහන්න යන්නේ එතන. අපි බලමු මේ කොහම හරි යන්න. සයිකලොක්ස දකින්නවා මායි මියයි. ඉතින් මැප් එක ගැන අවධානෙන් ඉන්නේ අපි දෙන්න තමයි ඉතින්. සහ ඉස්ට් ඉන්නවා. අපි බලමු මෙතන සයිකලොක්ස මේ මරා ගන්න තමයි යන්නේ මෙතන. අපි බලමු සයිකලොක්ස් කෑංගර පැන්න. ඒත් එක්කම සයිකලොක්ස් අල්ටි දානවා. අල්ටි දාන්න ඉස්සර මගේ අල්ටි දානවා. ඒත් එක්කම සයිකලොක්ස මරා ගන්න චාන්ස් එකක් හම්බෙනවා ගුණිවීරියට සහ මියාට එකතු වෙලා. ඒත් එක්ක මෙතන මියායි ගුණිවේරි කතා කරලා යනවා. ලෝඩ් ගමු නේද? ලෝඩ් ගත්තොත් අපිට දිනන්න චාන්ස් එකක් හම්බේ නේද? මොකද කියනවනම් මේ අපි ඉන්න කට්ටිය ලෙවල් අප් වෙනවා. ලෙවල් අප් වුණ ගමන් ෆෝම් වෙනවා. ෆෝම් වුණ ගමන් චාන්ස් එකක් හම්බෙනවා මේ ඒගොල්ලන්ට දිනන්න. මොකද සනුත් ඉන්නවනේ. සන් ඉන්නවා කියන්නේ 3 දිනක් ඇතිනේ.
තුන්දෙනෙට සමානයි. ඉතින් මේ දැන් ලෝඩ් වෙනකන් අපිට පොඩ්ඩක් පුෂ් කරගෙන ඉන්න තියෙන්නේ මේගොල්ලන්ට එළියට ඉන්න නොදී අපිත් මැරෙන්නේ නැතුව. ඊස්ටේට්ගේ වලල්ලෙන් නම් පට්ට සපෝට් එකක් දෙනවා. ඉතින් කට්ටියට එළියට යත් එන්න බැරි වෙන. ඉතින් මෙතන MCL රීකෝල් එකක් දාන ආකාරයක් තමයි බලමුට නම් බලාගන්න chance එකක් හම්බෙන්නේ. ඉතින් මේක ඇත්තටම බැල්මෝට් ගැන නම් මට කතා කරන්න දෙයක් නැහැ. ඉතින් බේරගන්න තිබ්බ chances වලට බේරගත්තේ නැහැ එතන. සමහර තැන් අපේත් වැරද්ද. එතක මෙතන ලෝඩ් වෙනවා. අපි බලමු ලෝඩ් එක ලෝඩ් කිහිල්ල කොහොමද ගහන්නේ කියලා. නැවත සයික් ඕගලන්ට පේන ඇති මේ වලියත් සයික්ලොක්ස් ගිහිල්ලා තියෙනවා. ඉතින් පොඩ්ඩක් රිවයි කරලා මැප් එක දිහා බැලුවොත් ඕගලන්ට පේන්න ඇති මැප් එකේ නැවතත් සයික්ලොක්ස් එතනට හැංගි ගිහිල්ලා කුමරි එතන මේ මැච් එක වෙනම ගේමක් ගහන්න තමයි සයික්ලොක්ස් හදුවේ. ඉතින් මේ විදිහට තමයි සිංගප්පූරු ටීම් එකකට ඊසි ගහන්නේ. ඉතින් කිල් පහයි ලබා ගන්න පුළුවන් චාන්ස් එක හම්බෙන්නේ ඒකත් අපේ ටීම් එක දෙන්නේ විතරයි මේ ඩෙඩ් වෙන්නේ. ඉතින් ඉතුරු තුන්දෙනාම ප්‍රොටෙක්ට් වෙලා ඉන්නවා. ඉතින් ඒ අතින් බලන් ගියාම ලොකු ටීම් යන්නේ මේ. ඉතින් ඔය NVP වෙලා තියෙන නාන ඇසිසන් තුනක් විතරක් අරගෙන කිලුත් නැහැ ඩෙඩුත් නැහැ. ඉතින් ඒක හින්දා තමයි මේ NVP වෙලා තියෙන්නේ. නැත්තම් ලයිලා හැම ඊට වඩා ගැහුවා. මේ ලයිලා ගහලා තියෙනවා. ඒත් එකම සන් ඩෙඩ් 8ක් විතර. ඉතින් ඇසිසන් එකක්වත් ගන්න චාන්ස් එකක් නම් හම්බෙලාම නැහැ. ඉතින් එහෙනම් හැමෝටම ජය වේවා. අදට අපි යනවා එහෙනම් ලබන සතියේ ආයෙ සෙට් එකම ලබන සතියේ මේ ආයෙට වීඩියෝ එකක් දානවා නේද. එහෙනම් එදාට සෙට් එක.